ද ද සමන්තා චක්ක බාලි සුුවත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මං මනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ක දං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්මසුන් සාවන කාලෝ අයං බදන්තා දම්ම සබනකාලෝ අයං බදන්තා නමුතස් භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතෝ අර අතුෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතෝ අර අතුෝ සම්බුද්දස්ස සන්තුට්ටායං භික්කවේ කස්ස පෝ ඉතිරිතරේන කීවරේන ඉතිරිතරේන පින්්ඩපාතේන ඉතිරිතරේන ගිලාන පච්චය බේසජ්්‍ය පරිකාරන ඉතිරිතරේන සේනාසනේන ආදීනව දස්සාමි නිස්සරණ පං්ඥා ජතති ශද්ධහා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්නතුනිි සර්වාහිනිය තුළින් විකාශනය වන එහි පස්සිිකෝ ධර්මදේශනා මාලාවේ තවත් දම් දෙසුමකට දවසේ කටයුතු සඳහායු සුළුව සූදානම්බන ඔබ මේ මොහොතේ ඒ කටයුතු අතරතුර සම්බන්ධ වෙන අවස්ථාව අද දේශනාවට මා මාතතුෘකාව හැටියට තරගත්තේ සංයුත නිකායේෙ හස්සප සංයුත්තයන සන්තුට්ටි කියන සූත්‍රය. මේ සන්තුට්ටි කියන වචනයෙන් අදහස් කළේ මොකක්වත් නෙවෙයි සතුට කියනෙ එකයි. මෙ ලෝකේ හැම කෙනෙක්ම උත්සාහ කරන දෙයක් තමයි සතුටින් ඉන්න. ඒකයන්නේ පුංචි දරුවන්ගේ තරුණායගේ වැඩි හිටියන්ගේ මහලු අයගේ. ගත්තත් සතුට කියන එක කිසිම වෙනසක් නෑ හැමෝම කැමති සතුටිං ඉන්න. ඒ විත රක් නෙවෙේ. තෙරිසංගත සත්තු ගත්තත් උනුත් පින්නතුනි සතුට වෙන්න හරි මාසයි. බලන් නොය බලු පැටව් බලල් පැටව වගේ සත්තු හොයි තරං සතුටින් කෙලිදලින් ඉන්න උත්සාහ කරනවද. ඒ සතුන්ගේ එහමනං ආසාාව හිතේ සතුට. ඔබ දන්නවද අද ජීවවිද්‍යාත්මක සාධකවලින් සොයාගෙන තියෙනවා ගහ කොලත් සතුට අප එක්ෂා කරනවා. ඒකයන්නේ ගස්වැල්ලොල හරියට පල හටගන්නේඒවා මල්බර වෙන්නේඒවා සතුටින්ං ඉන්නකොට නැත්තං ඒ ගස්සොලටත් සතුට දැනෙන කොට එෙනම් මේ ගීවිය ලෝකය තුළ සතුන් මනුෂ්‍යයන් ඒවිතරක් නෙවෙයි ගහ කොළපවා බලාපොරොත්තු වන දෙයක් සතුට කියන එක ඒවිත රක් නෙවෙේ මේ දෙවියන්න තරත් සතුට ඕනතර කතාපෘති තියනවා ඇතැම් දෙවුරු සතුට වෙන්න සංගීතාදී දේවල් වලට සම්බන්ධ වෙච්චාකාරය ඕනතරන් සූත්‍රාන්තර කරුණුවල සඳහන් වෙනවා හෙමනම් සතුට කියන එක දෙව් මිනිස් සත්ව ඒවිතරක් නෙවෙයි ගහ කොළ ආදී හැම තැනකටම බුදුවෙච්ච දෙයක්. අපි හැම කෙනෙක්ම පින්නතුන ජීවිතය උත්සාහ කරන්නෙත් මේ සතුට අත්තිඳන්න උංචි දරුව ඉගෙනගන්නෙත් අනාගතය සතුටු කරගන්න. වැඩිහිටියෝ රැකී රක්ෂා කරන්නේ නොයෙක් විදිහේ අයගත වෙහෙසල වැඩ කරන්නේ සතුටුවෙන්න බලාගෙන කවදකහරි ජීවිතේ. එහෙනම් සතුට ජීවිතේ හැම කෙනෙක්ම බලාපොරොත්වෙන දෙයක්. හැබැයි බුදු හාමුදුුවෝ දේශනා කලාා මේ සතුට අත්විඩින්න අත්විඩීමේදී ධර්මිකත්තේ රාමුවතුළ රැඳෙන්න්න කියලා. සමාජයේ ඇතැම්මය බුදු දහම පිළිබඳ වේචනය කරනකොට කියන දෙයක් තමයි. දුදහමේ සතුට පිළිබඳව කාරණයේදී යම්කිසි රනාාත්මක ආකල්පයක් තියන්නේ කියලා. ඇයි හැම දෙයක්ම අනිත්‍යයි දුක්යි යනාත්මයි කියලා පෙන්නල තියෙනවා ඒ අනිත්‍ය දුක් අනාත්ම දේවල්වල සතුට නෑ කියලා. ඒක අනනි ධර්මය පිළිබඳව අවබෝධය හරියට නොලබපු පුද්ගලයෝ පින්මතුන කරණ විවේචනයක් මේක. අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය තුළ තමයි සැබෑ සතුට අත්විඳන්න පුළුවන් කම ලැබෙන්නේ. නිත්‍යයි සුකයි ආත්මයි කියල හිතන තැන්වල හැමද්දාම වෙන්නේ මොකක්ද ඒවා බිඳ වැටෙනකොට ඒවක් කඩා වැටෙනකොට ඒව නැතිවෙනොට සතුට නෙවෙයි අසතුට ලංවෙන එකයි. එහෙනම් බුදු දහම තුළ කොතනකවත් සතුටාත් විඳීම තහනම් කල්ල නෑ. හැවයි. හැමෝටම එක විදි සතුට වෙන්න පුළුවන් කියලානං. හාමුදුරු දේශනා කල්ලනෑ උදාහරණයක් හැටට ගත්තා හම ගිහියන් විදින සතුට එකක් පැවිදදන් විදිර සතුට තව එකක් බුදු හාමුදුරුව පෙන්ඩනවා මෙලෝකේ නිවන කරා යනකොට ගිහියා සහ පැවිද්දා යන්නේ හරියට මොනරෙක් සහ හන්සේක් වගේ කියලා මුනිි කියන සූත්‍රයේදී අංගුත්තර නිකායි මේක පැහැදිලි කරනවා කෝමද මොනරගේ ගමන හරිම විලා සිතයි ඒක යන්නේ පෙන්න්නන්න ලස්සන පිල් කළ භක්තියෝ. ඌ ඕක පෙන්නගෙන දිග හැරගෙන නටනට අනිත්තායටත්වයක පෙන්නලා තික් ආඩම්බොරකමින් තමයි උගේ ජීවිතය ගත කරන්නේ කියන්නේ ගමනයන්නේ. හැබැයි හන්සේ හෙමනෙවි හන්සේට පෙන්න්නන්න පිල් කළ බක් නෑ. හන්සයට මොනරට නැති වේගවත් ගමනක් තියෙනවා. හන්සයා බුද්ධිමක්. අර කියන්නේ කකිරෙෙන් දිය වෙන්කර ගන්නව කියලා. ඒ බුද්ධිමත් හන්සයා කරන්නේ යායුතු ගමන ඉතා වේගෙන් ඉක්මනින් ගමන් කරනු. භික්‍ෂුව බුදු හාමුදුරූපමාක ලහන්සයට නිවන කරා යන භික්‍ෂුව විසිතුරු චරිතයක් එන්න බෑ. භික්ෂුව වේගෙන් නිවන කරායන්ඩ වන. හැබැයි ගිහිට ලෞකි කාස්වාදී අත්තිඳින්න පුළුවන්. එඒහි ඇලෙන් එපා ඒක ආදීනවේ දැනගන්න ඒවයි ආස්වාදය අත්තිඳමින් පසිදුරන් පෙනවමින් හැබැයි අර කියන අරබුණ කරා ගමන් කරන්නන්න වන. එහම නම් පින්නතුනි බුදු දහමතුළ සතුට ජීවිතයට අත්නිදින්න ඕන තරං හැකියාව තියෙනව කිසි බාධාවක් නෑ මාමුලින් සඳහන් කලා වගේ ඒ සතුට අත්මදිනකොට බුදුහර දේශනා කළා ඒ එක්තරා ආවරණයක් තුළ එහෙමත් ඇැත්ත සීමාවක් තුළ අත්තිදිය යුතුයි සීමාව මොකදද දාර්මිකත්වය මේ සූත්‍රයේ දේශනා කළේ කාශ්්‍රප මහරහතන් වහන්සේ අරමුණු කරගෙන කාශ්ප මහරහතන් වහන්සේ කියල කියන්නේ සුවිශේෂ චරිතයක් න්ුහන්සේ දුතාංග ධාරීව වැඩහිටී අපේ ධර්මය තුළ පෙන්නනවා තෙලෙස් දුතාංග. ඒ දුතාංග ධාරීව කටයුතු කරන ඇත්තෝ භහවනානු යෝගීව බොහෝ විට රුක්ෂමූල ගතවේ මත් නැත්තං වනගතම තමයි ජීවත්වෙෙන්නේ. භික්‍ෂුන් වහන්සේලාට දවසට දෙවේලක් බුදු හාමුදුරුව දන්වලදන්න අනුදැන වදාලට ඒ ඇත්තෝ දුතාංගධාරී වඋනාම වලදන්නේ එක බේලායි. ඒැනේ ආහාරය අල්පේච්ච වෙනවා. ඊළඟට ගොරෝසු කටෝර් සිවරු පෙරවීම් ආදිය එත් ොකරනවා. ෘක්ෂමූල ගත වෙනව අර්ඥ ගත වෙනවා. ඒ යන්නේ ලෞකික සැපස සම්පත් එක්ක තියෙන ඇල්ලීම් ගැටීමම් නතර කරනවා. මහා කාර්ශ පහාමුදුරු එහෙම දීර්ග කාලයක් දුතාංග ධාරීව වැඩ හිටිය. මහා කාර්ශ පහාමුදුරුම අරුණු කරගෙන බුදුහාන්දුරම කද දේශනා කළේ වොහන්සේ දේශනා කරනවා මහනෙන කාශශපව ආදර්සිට ගන්න. කාශශපළඟ ඉතරන ීවරන ඉතිරිතරේන පිණඩපාතයන ඉතිරිතෙරේන ගිලාන පච්චය බේසජ්්‍ය පරික්කාරයන ඉතිරිතෙරේන සේනාසනන. ආදීන වදස්සාවි ආදීනවේ දැනගෙන තමයි පරිභෝජනය සිද්ධ කරන්නේ. ඒ කියන්නේ පුද්ගල මූලි කවශ්්‍යතාට් එකක තමයි පින්නතුනිම පෙන්නන්නේ. ඒක ගිහහිටත් එකකයි පැවිද්ධටත්තකයි. චීවරකි වේ ඇඳුම. ඉළඟට පින්්ඩපාතෙක වේ ආහාරය. ගිලාන පච්ච බේසජ්ජ පරික්කාර කෙලකිව්වේ ඒ අවශ්‍ය කරන අනිත් බෙහෙත් ඇතුළු උපෝග පරිවහෝග බාණ්ඩ ටික සේනාසන කියන්නේ ඉන්න නිවහන. මේ සියල්ලේදී හොඳටම තේරුම් ගණ්ඩෝන ආදීනවය ආදීනව යත් එෙක්කම අල්පේච්චතාවේ වටහා ගණ්ඩෝන. සමාජයේ ගොඩාක්කය පින්ඩතුනි අනවශ්‍ය විදිහට ජීවිතයේ වෙහෙසවල සතුට නැතිකර ගන්න ඔය කියන මූලික අවශ්‍යතා ටික අසීමමාන්තිකව බුක්තිමි ඉන්න ිහිල්ලනවේද. ජෞදාහරණයක් හැටියට මේ වෙළඳ පොලේතියෙන ඇඳුම් පැළඳුම් සියල්ල තමන්ටම කියල හිතන කෙනා මේවා ගන්න අසීමිත විදියට වෙහෙසි වෙහෙස සල්ලි හම්බ කරනවා. ගෙනල්ල ගෙදරට ගොඩගහගන්නවා. බලන්න සාමාන්්‍යින් බොහෝ විට ගෙවල්වල අල්මරි පෙට්ටගං ඇරිය හම පාවික්චයට ගට හැකිහා නොහැ. මොන තරම් බඩුබාන්්ඩ ගෙනල්ල ගොඩ හගෙන තියෙනවා. ඇ තවතවත් ින් තෝරතෝර තවත් අධික මිලගනන් වලට ඇඳුම් ගෙනවිත් ගොඩගා ගන්නවා. පුංචි දරුවන්ට පවා ඒ රටාාවම ඒ විදිහයට පුරුදු කරනවා. ලෝකේ මූලික මානව අවශ්‍යතාවයක් තමයි ඇඳුම හැබැයි ඒ මූලික මානව අවශ්‍යතාවේ සීමාවක්තියෙන් දෝන. ඒ සීමාව නොදැන කටයුතු කිරීම තුළ තමයි අද බොහෝ දෙෙන සමහර තැංවල නායකාරයන් බවටත් වෙෙලා තියෙන්නේ. ඊළඟට ආහාරය මනුස්්‍ය සරීරයට අවශ්‍යයි. මේ ශරීරයේ පැවැත්මට හැබැයි ආහාරය පැමණ දැනගණ්ඩුවන. පමණ දැනගන්නුව විතරක් නෙවෙයි ආහාරය කොයිවිදියටද පරිභෝජනය කරණ්ඩ ඕන කියන එක හරියට තෝරාබේරා ගණ්ඩුවන. වෙළඳ පොලි තියන සියලුම ආහාර වර්ග තමන් සඳහාම නිපද වවා නොයිකිෙක මතක තියාගණ්ඩු. අද ගොඩාක් දෙනා මේ ආහභෝජනය ප්‍රමාණය එහෙමත් නැත්තම් බෝජන මත්ත්ඥතාවය පිළිබඳව අවබෝධයෙන් වැටහීමෙන් කටයුතු නොකිරීමෙන් ලොකු ගැටලු ඇතිකරගෙන. සෞඛ්‍යර් වූද ඇතිකරගෙන. හොඳල හොඳට හිතල බලන්න පින්නතුනි. ජීවිතයේ සතුටෙන් ඉන්නනම් නිරෝගී කමත්‍යයාවස්සයි. නිරෝගීකම අද කීයෙන් කීදෙනටද උරුම අවුරුදු විසි පහතිය වෙනකොට. නොෙක් විදිිය ලෙඩරෝග. ඒ ලෙඩරෝගවලට ප්‍රධානම හේතුවතමයි. අනවශ්‍ය පරිභෝජනය විශේෂෙන් ආහාරේ ආහරපානවල. ඒක හුරු වෙලා තියෙනවා අදපුංචි දරුවන්ටන්. දැන් පහුගේ කාලවල බොහෝ විට ගෙවල්වලටම හිරවෙලා ඉන්නකොට නොඒෙක් විට විසිතුරු කෑමවර්ග හදාගෙන කාල කාලා. බලන්න කීදනෙක් සාරීරිකව මොනතරං වෙෙන සිංවටලක් වෙලා තිය නොන්න. ඊළඟට අවසානය ලෙඩ්ඩු බවට පත් වෙලා අපි කියන්නේ සිනි වැඩි එමනැත්තං කොලෙස්ට්‍රෝල් වැඩ වෙනත් තරබාරු බව වැඩි නොයෙක් විදිහ කතන්දර. ඒකයන්නේ හරියට පින්නතුන ෝ භෝජනය පමණ දැනගෙන කටයුතු කරල නෑ එතනින් සතුට නැතිකර ගැතියෝ. උපබෝග පරිබහෝග බහ්ඩ ගෙල් වල ගත්තහම හරියට අනවශ්‍ය දේවල් පුරුවවලතියෙන. දැන් ඔය පෞ්ගිය කාලෙ අර ජපන් රටන් අපට හඳන්නල දුන්නා සංකල්පයක් ඒකට විමොකක්ද පයිවස් සංකල්පය. ගෙවල්වෙල තියෙන අනවර්්‍ය දෑ ඉවත් කිරීම මේවා අප දශය රටවල්වලින් එන්ඩෝනි නෑ ලොවතුරා බුදුරජාණන් වහන්සේ ඔය යෝය සංකල්පය මීට අවුරු දෙදස් පන්සේ හැට පහගට සැල දේශනා කළා. එදිනෙදා පරිහරණය කරනකොට අල්පේච්චතාව අපි අමේ අපිස් බව අනුගමනය කලානං ඔය සංකල් පවශ්‍ය නැහැ ආයතන වලට ගෙවල් වලට ඒක අන්න පන්නතුන අපි හරියට නිවරදිව අවශ්‍යතාවය වටහා නොගෙන ෙදරට ගෙනල්ල ගඩගහ ගනිපු බඩමුට්ටු තමයි ඔය සංකල් පවලින් දැන් ආපහුවෙලියට දාන්න ඇදළදාන්න කෙලක කියන්නේ. එහෙමනං අපි නයවෙලා ගොඩගහ ගත්තු දේවල් අද වෙනකොට ගෙවල්ල ඇතුි ඇත්තටම අපට අවශ්‍ය මූලික අවශ්‍යතා වලට සරිලන දේවල්ද ඒකෙන් ලැබෙන ප්‍රයෝජන ප්‍රතිපඵලිය කොච්චරද කියලා බුද්ධිමත්ත හිතන්්ඩෝන. ඊලළඟට බුදුහන් රොපෙන්න්න නොයි තරිතරය සේනාසනීන. සතුටින් ඉන්නන නිවහනක් තියෙන් දුවන හැබැයි ඒ නිවහන තමන්ට නඩත්තු කළ හැකි එකක් වෙන්ඩෝනු. අද අපේ සමාජයේ ගොඩාක් අය කරන්නේ නඩත්තු කළ නොහැකි මහා දැවැන්ත මන්දිර හදාගන්නවා. සමහරවිට විදේශ රටකට ගිහිල්ල අවුරුදු ගණනාවක් අනන්ත දුක්විඳලා හම්බ කරගත්ත සබබ සේෂතම ගෙනල්ල රටට මගදද කරන්නේ. ඒ හම්බ කරගත්ත සියල්ලෙම්ම කරන ලොකුම වැඩි හදන එක ගයක්. බොහෝ විට ෙවල් නෙවෙේ අපි දකින්නේ ඇත්්ගාල්. ගෙදර ඉන්නේ හතර දෙනයි පස් දෙනයි හැබැයි කාමර ද හි දොල හි තත්ට්ටු දෙකේතුනින් මහා දෙැවැන්ත මන්දිර හදාගන්නු. හදා ගත්තට පස්සීලඟට මොකද වෙන්නේ. මේ මන්දිරය නඩත්තු කරන්න හම්බ කරන ඉතුරුටිකත් වියදං කනවා වියදං කරර ඕක නඩත්තු කරකර ඉන්නවා අවස්සානී නටත්තු කරගන්න ැරිවෙනකොට ජාීර්ණ වෙනවා එක්ක ඩාව ටනවා ඒම නැත්තං විකුණලදාලා ට වඩා පහල තැනකට වැටෙන්න්න වෙනවා. අපි එක්කො නාය කාරය වෙනවා නැත්තන් නැතිහැවාට පත්වෙනවා. බලන්න ඔය ජපන් රටයහෙම ජනතාව. ඒ ඇත්තෝ කච්කොච්චද සල්ලිහම්බ කළත් කොයි තරං සරලද ඔන්ගේ ජීවන පැවැත්ම. ඔන්ගේයක් දොරක් හදාගත්තත් ඒක මොනතරං අඩු එකන්නේ වපසරක් තුළ මොනතරං සරල විදිහටද ඒක අහදාගත්තය ගොඩ් නගාගත්ති. අපේ අය ස් විස්සක ඉඩමක් ගත්තොත් මහර විස්සම පිරෙන්න්නගේ හැදනු. ඒක යමක් ගහක් කොලක් හිටවගන්න ඒවට ඉඩක් විංකරන්නේ නෑ. අන්තිමට මොකද වෙන්නේ අරගේ ඇතුලි ඉඳගෙන පිටිංගේන ආහාර පානවලින් පොහොමහර ජීවිතය පවත්වවාගෙන යනවා අවසාන අතේ සතේනැතිවෙනවා. එහම නං පින්නතුනි හගක්කය හිතන දෙයක් තමයි මේි ලොකුවට තියෙනකොටයි සතුට කෙතියෙන්නේ කියලා නෑ. ොඩි දේතුළ සතුට ඕන තරන් අත්තිඳින්න පුළුවන් ඒක සමාජයේ අන්නයට පේන දෙයක් නෙවෙයි ඒ පේන කරන්න දේවල් වලින් තමයි ගොඩක් අයද සතුටු නැති කරගෙනති. හුඟක් අය අනුන් කරන්නංවාල කරන්න ගිහිල්ල තමයි ජීවිතේ නයකාරය බවට පත්වෙලා තියන්නේ. තමන් සතු දේවල් පවා විකුණලක් හොහොමහරි ලෝකට පේන අපිකැන්න එ ලෝකට පරකාසකෙල් එහම වැඩ කරන්න ගිල්ල සතුර නැති කරෙනතිව. ඟට අනිත් වැදි ආකල්පය තමයි සතුට පිළිබඳව සංකල්පේදී. හගක් අයි හිතනව සතුටින් ඉන්න නම් සල්ලි තියෙන්න්න ඕන කියලා. පින්නතුන මුදලමත සතුට තීරණය කරලා ජීවිතය පුරාවට සතුට නැතිකර ගත්තා ඕන තරන්න සමාජෙන් වු. දැං සමහර කෝටිපතියෝ මාධ්‍යවල පලළවරෙනනනි හිටි ගමන් ඔලුවට වැඩි තියාගත්ත කියලා. ඔවුන් ඒදේ කළේ සතුට වැඩිකමටද. ඒ කියන්නේ ජීවිතයේ සතුට කියන එක මුදලට බහරදුන් නොත්න් මුදල කොහොම හරි හොයල සතුටු වෙන්න ගිහිල්ලා තමන්ගේ ජීවිත කාලම ඉතා එතනින් එහාට විඳ ඉන්න තියෙන සතුට නැති කර ගන්නට. අපේ එකක් මතකතියාගන්න ඕන. මේ ජීවන රඟමඩලින් මොන රඟපෑම් කළත් අවසානගිල වැටනැතරත්තියෙන්. ඒ මරණමං්චකි. එතන තමයි හරියටන්කං අපේ හරද සාක්ෂයේ විිනිශ්චය සභාව නැත්තං එතෙන්දි හිතන කල්පනා කරන දේවල්වලින් නැතිවෙන්නේ සතුට නංහිත මනස තුළ ගොඩ නැගිච්ච. එතනින් හාට ඊළගා ඇති බවය සතුටට පත්වෙන තැනකට යන්න බෑ. එතනින් හාට යන තැන කාන්තවසින්ම දුක්කිත බවයක්ම වෙනවා. එ නිසා මේ සතුට කියනක ඕන විදිීට අත්තිඳන්න බෑ. අල්පේච්චතාවේ ස අපිස් බව සහ සරල බව සතුට තුළ තිබියතු වටිනාම ගුණාංග්‍ය. එහෙම කෙනාට හැමදාම සතුටින් ඉන්න පුළුවන් කියලයි බුදුහාදුර දේශනාව කළේ කාර්ශ්්‍රප මහරහතන් වහන්සේව ආදර්සියට අරගෙන. මනං හිමිදිර උදෑසන සතුටින් ජීවිතයක් ගත කරන්න ඕන කරන දහම් කරුණු කීපයකොයි මේ දේශනාව තුලින් මා ඉදිරිපත් කලේ එතුලිින් අපේ ජීවිතය. ැබැතුට අත්ති දෙන පුද්ගලයෝ බවටත් වෙන්නට අධිස්ථානයඇති කර ගැනමෝබට සඳහා සක්තිය ලැබේවා කෙල සාදු කල පාර්ථනා කරමු. අදත් මේ ධර්මදේ සනාව දායකත්තය දක්වන්නට දන පින්වත් සිල දෙනාගීම අරමුණු සපලවේවා. ඒ ඇත්තන්ට නිරෝගී සුවච්චිර ජීවනය ලැබේවා මේ පරලවගේ ඥාතීන්ට පින්ගන මෝදන් වේවා. විසේසිෙන් ස්ොර්ණනාහිනී කාරමන්දලේ පින්වත් සිල දෙනාටම නිරෝගී සුවච්චිර ජීවනය ලබේවා දෙවියන්ටත්නියගේ ඇත්තන්ටත්ත පටත් තුනි වනි සැසීමල බන්නට මේ පින එක කාම්තකුසලයක්ම වීවා කෙල් සාදුකමු ආකා සට්ටහාජබුම් මට්ටහා දේවානාගා මහිද්දිිකා පුඥම් තංගනුමෝ දිත්වාචි රංගරක්කම්තු ලෝක සාාසනං ආකා සට්ාජබුම් මට්ටා දේවානාගා මහිද්දිිකා ුණඥන්තංගනුමෝ දිත්වාචි රංගරක්කන්තු දේශනං ආකා සට්ටහාච බුම්මට්ටා දීවානාගා මහිද්දිකා හුණ්ඥන්තන් අනුමෝදිත්වා කිරංරක් හන්තුතන් සදා. ගාල්ල ලබුදව කමල් චන්ද්‍ර නිමසහි පදිංචිව සිටි පරලුවස පත් පොල් මණ්ඩලෙහි සහකාර පාදශය කළමනාකරු, කමනදස්ස බද්ධයකම මහතා සහ පවුනේ මියගිය සල්ලුඥාතීන්ට පින් අනුමෝදනා කිරීම පිණිස බිරිඳ, චන්ද්‍රා මාලිමගේ පුතුම් තිදෙන සහ දියනිය විසින් අදදින මෙම ධර්මධානමය පින්කමට දාල්කත්වය දක්වන ලදේ.